මේ වගේන වචනයක් කතා කරනවාද මේ විපක්ෂයේ ඉන්න මහත්තුරු? ද ඉන්දියාවේ තානාපති කාර්යාලය මෙහි තියෙනවා තොගයක්. ඉන්දියාවෙන් නදන්නේ මේ රට අත්පත් කරගැනීමේ ව්‍යාපෘතියක. ඒක තමයි ඒගොල්ලෝගේ සැලැස්ම. මේ රටේ ස්වභාවික සම්පත් ටික අත්පත් කරගන්න, වරායවල් ටික අත්පත් කරගන්න, වරායවල් තියෙන බිස්නස් ටික අත්පත් කරගන්න. බලයේ ඉල්ලන කට්ටිය මේ වගේන වචනයක්වත් කතා නොකර ඉන්නවා. බුදියගෙන ඉන්නවා. මේවා කතා කරු කටේ පිට්ටු සජිත් ප්‍රේමදාසගේ අනුරාධ සානායකගේ වචනයක් මේ වගේ කතා කරන්නේ. ඒ නිසා මෙතන ජනතාව තේරුම් ගත යුතු තිනවා. ජනතාවට එරෙහිව බරපතල කුමන්ත්‍රයක් ක්‍රියාත්මක වෙනවා. මේ ප්‍රජාතන්ත්‍රවාදය කතා කරන මිනිස්සු හැසිරුණ විදිය ඉතිහාසෙ අදත් ඒකම තමයි. දැන් ඒගොල්ලෝ කියනවා ආපු ගම පාර්ලිමේන්තුවේ සිරුණු. මේ යකාගේ මල ඉලව්වක් දන්නේ මිනිස්සුද මේ ව්‍යවස්ථාව ගැන? ව්‍යවස්ථාවේ තියෙනවා 49 වෙනි වගන්තියේ තිබෙන කැබිනට් මණ්ඩලය මැතිවරණය අවසන් වනතුරු පවතී. එතකොට මොකද කියන්නේ? එතකොට කියනවා නෑ නෑ අපි ඒගොල්ලොත් එක්ක ආණ්ඩු කරන්නේ නෑ. අපි ලේකම්ලා ලව්වා ආණ්ඩු කරනවා. මුන් දන්න දේශපාලන අඩුපතරමේ ව්‍යවස්ථාව කියලා වරෙන් ආණ්ඩු කරන්න කලින් මොනවද මේ කතා කරන්නේ? අපි හිතමුකෝ හරි පාර්ලිමේන්තුව ඕම විසිරලා දැන් දින 52ක් යනකල් ජනාධිපති අනික් කට්ටියයි වැඩේ කරන්නේ. එතකොට ජේ.ඊ.පී. ගේ ආණ්ඩු නැහැ. ඇයි ඉන්නේ දිනේෂ් කුරාදරේ කැබිනට් එකේ? රුපියල් තේරෙන්නේ නැති මිනිස්සු නම් ආණ්ඩු කරන්න හදන්නේ මේ අය කරන දේවල් ගැන කිසිම දෙයක් කල්පනා කරන්නේ. ඒගොල්ලෝ පාරේ යනකොට අනිත් ඔක්කොම වාහන පැත්තකට කරලා ලයිට් ගාගෙන ඉස්සරහෙන් එකයි පිටිපස්සෙන් එකයි පොලිසිය ඉස්සරහෙන් ගිහිල්ලා පාර ක්ලියර් කරලා ට්‍රැෆික් ලයිට් තියනවා නම් ට්‍රැෆික් ලයිට් මාරු කරලා ඒගොල්ලෝ කවදාකවත් තදබදයක් පාරේ අත්විඳලා නැහැ. මොකද ඒගොල්ලන්ට පාර ක්ලියර් කරලා දෙන්නේ 22 වෙනිදා මොකද්ද සිද්ධ වෙන්නේ? තමන්ගේ වාහනේ දොර අරින්න පටන් ගන්න වෙනවා. වාහනත් ඉගෙන ගන්න වෙනවා. තමන්ගේ බෑග් එකයි පොත් ටිකයි ගෙනියන්න පුරුදු වෙන්න වෙනවා. ට්‍රැෆික් වැඩි වුණාම ඉන්න වෙනවා. ඒගොල්ලොන්ට ඔන්න ඔය ජීවිත රටාව වෙනස් වෙනකොට ඒකත් දරා ගන්න බැරි නිසා තමයි මේ කුලප්පු වෙලා තියෙන්නේ. මහින්ද මහත්තයා පාරවල් හැදුවා, පොළවල් හැදුවා, බස් ස්ටෑන්ඩ් එක හැදුවා, මහින්දෝදේ විද්‍යාලය හැදුවා, පාසල් ටික හැදුවා. විශාල දියුණුවක් වෙනවා. වරායල් ගුවන්තොට බලව මොන වැඩියෙන්ම මේ වැඩේ වැඩ කරලා තියෙන්නේ මහින්දාගේ පක්ෂපාතය. කාටවත් නෑ කියන්න බැහැ. රටක් ලෝකයක් දිනවක මහින්ද මහත්තයාට නිඳා පස් කරන පරතර ගෙදර ඇති. හැමදාම මේ පොත්ව බිහි වුණේ රට අනතුරුපත් වුණා. 2005 න් පස්සේ රට අනතුරුපත් වුණා. නරකම කාලේ අමාරුම කාලේ පොත්ව බිහි වුණා. ආර්ථික පරිවර්තන බලද පිටු 165යි. මේ දේශපාලිතර නායකින්ට පිටපතක් දෙන්න කියව ගන්න ඕන. ඒක කියලා තියෙනවා 20යි 27 වෙනකොට රටේ පාලකයෝ රටේ ආර්ථික වර්ධන වේගය 105 තියා ගන්න ඕන. 20යි 30 දී අහවල් ගානේ තියා ගන්න ඕන. 20යි 32 දී අහවල් ගානේ තියා ගන්න ඕන. 20යි 48 වෙනකොට ආසියාවේ බලවත් රට. රට ගැන හිතලා නූපන් දරුවන් ගැන හිතලා ක්‍රියා කරන නායකයෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කරන පිළිගත් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමේ නායකයා විසින් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කළොත් පාර්ලිමේන්තුවේ මේ අයවැය කාර්යාලයට කියන්න පුළුවන් ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කළ නොහැක්කක් කියලා. ට්‍රෙෂරියේ තියෙන සල්ලි වලට ගැළපෙන්නේ නැත්නම් ප්‍රතිපත්ති ප්‍රකාශනය කරන්න බෑනේ. දැන් බලන්නකෝ අපෙන් ගැඩිලා ගිය බබා කියන කතා. බබාම තමයි.